ఐడెంటి కార్డ్ కి ఇష్యూ కన్న క్రమవేదయ దూషితైద ఐడెంటి కార్డ్ నంబర్ ఏ గాతాల పాస్పోర్ట్ కంతోరిన్ పాస్పోర్ట్ ఏ హదవది సిస్టం దెకమ ఆయతన దెకే తిన దూషితై మే తియన్నే వెట్ వంచావ హౌల్ వెచ్ ఆయగే ఐడెంటి కార్డ్ నంబర్స్ 50 దశకే ఇపదిచ్చ ఆయ 83 ఏ ఇపదిచ్చ హటియెడ్ ఏకమ అవరుద్ది ఇపదిన్నద దానే మేకే తిన 83 మే నాకి మినిస్సు టిక అవరుద్ 33 క వయస అడు కల్ ఐడెంటి కార్డ్ అరగేన బ్యాంక్ వలడ గి వెనస పేన్నే పై మేకడ బ్యాంక్ వెనేల్ దారన సంబంధ 83 ట మేక వెనస్ కరగత్తి ఐ మహాజనయట ఇదిరిపత్ కన్న రూపాయ లక్షక ట్యాగ్ ఐ మే අසූතුනා වරුද්ද පාවිච්චි කරන්න වැඩබද වංචා කරුවන්ට හදලා තින්න තියෙන ඒ වගේ પાස්පෝට් එකක් හැම දිනයකටම 8999 ක් හොර ඩෙන්ටි කාඩ් හදන්න පුළුවන්. ඒකට වාර්තා වෙච්ච විශාලතම වංචාව තමයි වැඩබද වංචා. මේ ඩෙන්ටි කාඩ් සිස්ටම් එක හරියට තිබුණා නම් කවදාකවත් මේ වංචාව කරන්න. මේ බිලියන 3.5 තොරකම් කළේ කවුද? ඔෆිසර්ස්ලා. තොරකම් කරපු මිනිස්සුන්ට ස්වර්ණ සම්මාන දුන්න තලතාතු ගෝරලයි මනුෂ්‍ය නායකකාරයි. මේ දෙන්නම එකතුලා කළේ. ඒකල යටින් ඉල්ලුව පගාව. මංගාව ලිඛිත සාක්ෂි දෙනවා. පගාව ගත්තා. ඒ කියන්නේ ඇමතිවරු 2022 යා උපේල නම් මිලියන 60යි ගන්න. හොරා කන්න ඕන විදිහේ සිස්ටම් එකක් රටේ තිබුණයි. තාමත් තියෙනවා. ඔබට පුළුවන් අහුවෙන්නේ නැතුව හරි ඩෙන්ටි කාඩ් නම්බර් එකක් හදන්න. උත්තර දුන්නොත් අර රුපියල් ලක්ෂය තෑගි මට දෙන්න. හෙටත් ඕන නම්. හෙටත් ඕන නම් හදන්න. ඒ නම්බරේම තමයි ඔරිජිනල් එකක් තියෙනවා. හොරට හදන එකගේ අභියෝගය තමයි දෙපාර්තමේන්තුව විසින් නොදුන්න අංකයක් කොහොමද වාගේ. ඇතුළේ මේකට අල්ලගන්න ඕනේ නැද්ද? ඇතුළේ අල්ලගන්න නැතුව බෑ. මේවා හෙවිමෙන් ඔබට ලැබෙන්නේ මොනවද? ඒ කන බත්තටේ වෙනුවෙන් මට සමාජයේ වගකීමක්. අපි වැඩකාරයෙක්ට ඇතුළෙන් දෙන්නේ අල්ලගත්තොත් ආපහු හොර එකක් හදන්න. ඒ ඔගේ ලොකුම ඇස්පන්දුමනේ මේ ඇඟිලි සල්කන ඇඟිලි සලකුණු කොහෙද චෙක් වෙන්නේ වා ප්‍රින්ටර් එනකොට ඇඟිලි සලකුණු චෙක් කළාද විකුරාදා අට ලෝන් කන්ට්‍රි අර ඇට වෙනකොට gidiri inne alone country Three Singha, a true leader in roller gate production. Three Singha celebrates half a century of technical excellence. පළමු වරට මේට කලකට පෙර ආතෝ ශ්‍රී ලංකාවේ හැඳුනුම් පත නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව බරපතල අනාවරණයක් කළා. ඒ මේ ඉන්න රට විරුවෝ පදනමේ සභාපති විජය උඳුපිටිය මහතා ඔබ තමයි පළමු අනාවරණය කළේ. මේ අපිත් එක්ක පළමු අනාවරණය කරලා ඔබ කිව්වා මා ඉතාම විශ්ලේෂණශීලී ගවේෂණයක් කළා. මම තොරතුරු හොයාගත්තා. මට ආරම්භයක් විදිහට කියන්න. ලංකාවේ ඩෙන්ටි කාඩ් එක ඉෂුව කරන ක්‍රමවේදය දූෂිතයිද? සම්පූර්ණයෙන්ම වැරදි. සම්පූර්ණයෙන් වැරදි. දූෂණ වලට ප්‍රමාණවත් ප්‍රමාණයටත් වඩා ඉඩකඩ තියෙනවා මේ හැඳුනුම්පත් ක්‍රමයේ වර්ධනය. ඒතර પાස්පෝට් එක? પાස්පෝට් එකත් එහෙමයි. પાස්පෝට් එක හැඳුනුම්පතට ආදේශකයක් හැටියට නේ යන්නේ. ඔව්. ඒ නිසා ඒ දෙක. ඒ කියන්නේ හොර ඩෙන්ටි කාඩ් එකක් ගත්තොත් પાස්පෝට් එක හොර වෙනවා. හොර ඩෙන්ටි කාඩ් එකක් ගන්න බෝන්නේ නැහැ. හොර ඩෙන්ටි කාඩ් නම්බර් එකක් දාලා પાස්පෝට් කන්තෝරෙන් પાස්පෝට් එක හදලා දෙනවා. හදලා දෙනවා. එතකොට ගියසර ඉදිරිපත් කළේ. ඔව් ඒක තමයි. ඔබ ඒකනේ ඔබ දැන් එතනින් අද එහාට යනවායි කියලා කිව්වා. මේක එපිසෝඩ් 2 එක. එපිසෝඩ් 2 එක. එතකොට ඔබ කියන්නේ ලංකාවේ ඩෙන්ටි කාඩ් එක ඉෂුව කරන ක්‍රමවේදයයි પાස්පෝට් එක ඉෂුව කරන ක්‍රමවේදයයි හොරුන්ට පාර කපලා තියෙන්නේ. හොරුන්ට පාර කපලා තියෙන්නේ. ඒක තාමත් හොරුන්ට පාර කැපීම සඳහා අවශ්‍ය පරිපාලනමය යටිතල පාසුකම් પાස්පෝට් කන්තෝරුව විසින් සකස් කරනවා. ඒ කියන්නේ මේ සිස්ටම් දෙකම ආයතන දෙකේ තියෙන දූෂිතයි. ආයතන දෙකේ තියෙන දූෂිත භාවය. ඒ කියන්නේ ඩෙන්ටි කාඩ් එකේ හදන එකත් પાස්පෝට් එක හදන සිස්ටම් එකත් දෙකම දූෂිතයි. දෙකම දූෂිතයි. ඔබ කියන්නේ ඒක? ඒකේ පළවෙනි කාරණේ තමයි වැට් වංචාව බිලියන 3.57යි. ඒකට 14 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඔව්. 14 දෙනා පාවිච්චි කළා ඩෙන්ටි කාඩ් 14ක් හොර ඩෙන්ටි කාඩ් 14ක් හොර ඩෙන්ටි කාඩ් 14ක් 14 අහහ ඒතර අංක එතකොට CID එකෙන් ඇහුවා પાස්පෝට් කන්තෝරුවෙන් මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනා මෙන්න මේ ඩෙන්ටි කාඩ් අංක પાස්පෝට් කන්තෝරුවේ නෙමෙයි පුද්ගල ලියාපදිංචි කිරීමේ ඩිපාර්ට්මන්ට් එකේ ඔව් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඇහුවා මේ අංක ටික ඔබ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තියෙනවද සමාවෙන්න දැන් මේ තියෙන්නේ වැට් වංචාවට හවුල් වෙච්ච අයගේ ඩෙන්ටි කාඩ් නම්බර්ස්ද ඩෙන්ටි කාඩ් නම්බර් මෙවැනි දිනයක් හරි පැහැදිලි කර යන්නකෝ හරි ඔබතුමාට පේනවද මේ හැම දිනෙකම පාවිච්චි කරලා තියෙන 1983 වර්ෂය කියලා ඔව් ඔව් සියලු දෙනා 83 තමයි 83 වර්ෂය. ඔව්. නමුත් මෙයා ඉපදිලා තියෙන්නේ 1950 වර්ෂයේ මේ 14 දෙනාම ඉපදිලා තියෙන්නේ 1950 වර්ෂයේ. ඈ 10 50 නෑ ඔය 52 ඒගොල්ලන්ගේ සත්‍ය ඩෙන්ටි කාඩ්. සත්‍ය ඩෙන්ටි කාඩ් නෑ 52 තියෙනවා. 57 50 දශකයේ එහෙමද කියන්නේ? 50 දශකයේ ඉපදිලා. ඔව් ඔව් නෑ අම් නෑ අනිත් එක ලොකුම සැකයක් තියෙන්නේ හැමෝම එකම අවුරුද්ද ඉපදින්නත් දැන මේකේ තියෙන 83 කියලානේ. මේකේ තියෙන 83. ඔව් ඒතර එහෙම වෙන්න බෑනේ. ඒ හොර ඩෙන්ටි කාඩ්. ඔව් හරි.
මගේ ප්‍රශ්නේ තියන්නේ 50 දශකයේ ඉපදිච්ච අය 83 ඉපදිච්ච හැටියට ඐඩෙන්ටි කාඩ් නම්බර්ස් හොරට හැදුවේ ඇයි සහ කොහමද? ඇයි ඔව් මුලින්ම ඇයි කියලා කතා කරමු. නෑ තමන්ගේ ඔරිජිනල් ඇයින්ටි කාඩේ තියෙන දැන් මෙහෙමනේ ඕක අහු වෙනකන් කවුරුත් විශ්වාස අපි දෙන්න හොරකමක් කරනවා නම් අහු වෙනකන් අපි හිතන්නේ අහු වෙන්නේ නැහැ කියලානේ ඇත්ත කතාව අහු වෙන තෙක් අපි අර කකුලෝ වගේ අපි ඉන්නේ එතකොට 83ට වෙනස් කරගත්තේ මොකද ඇයි මේ කලේ ඒක IQ ප්‍රශ්නයක් ඒක බුද්ධිමය ප්‍රශ්නයක් ඒක උත්තර දෙන්න පුළුවන් නමුත් අපි දන්නේ නැහැයි කියලා එහෙමද නෑ මට උත්තරේ දෙන්න පුළුවන් මම බොහොම ඒ කියන්නේ කිට්ටුවෙන් යනවා හරි නේද මම හොර ඩෙන්ටි කාඩ් හදන පුද්ගලයා කියන්නේ හරි මට තියෙන අභියෝගය මොකද්ද ඔබතුමාට කියන්න පුළුවන් බෑ බෑ මම ඔයාට හොර ඩෙන්ටි කාඩ් එකක් හදලා දෙනවා දෙනකොට මට තියෙන අභියෝගය තමයි ඔයාට දෙන අංකය ලංකාවේ කිසි කෙනෙක් පාවිච්චි කරන්නේ නැති අංකයක් වෙන එහෙම වෙන්න ඕනනේ එහෙම නැත්තම් බෑ නෑ නේ බෑ නේ ඔව් එතකොට කොහොමද මේක හොයාගන්නේ අද දල වශයෙන් හොයාගන්න පුළුවන් මොබිටෙල් සහ ඩයලොග් වලින් මොකද රටේ සමස්ත මහජනයගෙන් 99.9%ක්ම සිම් අරගෙන තියෙන නිසා ඩෙන්ටි කාඩ් ගබඩාවක් තියෙනවා. ඉතින් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මම මහජනයට ඉදිරිපත් කරන මේ ප්‍රශ්නේ 1950 දශකයේ ඉපදිච්ච අයට සිද්ධ වුණේ ඇයි 83 ඉපදිච්ච අයට? ඒක තමයි මගේ ප්‍රශ්නේ. 83 මේ ආය විදිහට හොර ඩෙන්ටි කාඩ් හදන්න උනේ ඇයි? හදන්න උනේ ඇයි? ඔව්. හන්දේ එතකොට එතෙන්දී ඒගොල්ලන්ට 3 දෙනෙක්ට අංක හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ 3 දිනයක් නැත. උදම තියෙන. ඒ කියන්නේ මං කිව්වේ ගිය සැරේ කිසිම ඐඩෙන්ටි කාඩ් එකක 3 ඉලක්කම 4 වෙන්න බෑ. ඇයි 4 වෙන්න බැරි? අවුරුද්දට තියෙන දවස් 365යි. 400 348ක් මෙතන තියෙනවා 481ක් පළවෙනි. ඔව් 3 වෙනි අංකය 345. ඔව්. 345. ඔව්. 452ක් දාලා හදලා තියෙනවා. ඒ දෙවෙනි එක. ඔව්. 3 වෙනි එක 424ක් දාලා හදලා තියෙනවා. මොකද මේ හොර ඐඩෙන්ටි කාඩ් හදපු පුද්ගලයාට ප්‍රශ්නයක් ආවා. මේ අංක ටික පුරවන්නේ කොහොමද කියලා. එයා ඒ නිසා දැම්ම 4 ඉලක්කම දැම්ම. නමුත් 4 පාවිච්චි කරන්නේ ඇඩෙන්ටි කාඩ් එක. නෑ. එතන මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි චමුදිත මේ ඇඩෙන්ටි කාඩ් අරගෙන මේ නාකි මිනිස්සු ටික අවුරුදු 50යි 83යි කියන්නේ අවුරුදු 33ක් වයස අඩු කළා. අඩු කළා. ඇඩෙන්ටි කාඩ් අරගෙන බැංකු වලට ගියා චෙක්පත් මාරු කර ගැනීම සඳහා බැංකු ගිණුමත් හදාගන්න. මේ හොර ඩෙන්ටි කාඩ් එකෙන් හොර ඩෙන්ටි හරි. ඉතින් මේ 50 එකෙක් යනකොට 83 ඉපදුනා කියලා අවුරුදු 30ක් වයස අඩු කරලා අඩු වෙනස පේන්නේ නැපයි. වෙනස පේන්න බෑ. ඩෙන්ටි කාඩ් එක බැංකුවට ගත්තම බැංකුවේ මැනේජර්ට වෙනස පේන්නේ. මැනේජර් පේන්න ඕනේ කවුන්ටර් එකේ ඉඳහිට වෙනස පේන්න ඕනේ මේ මේන්නේ කොල්ලෙක්නේ. 83 කියන්නේ කොල්ලෙක්. ඉතින් මගේ ප්‍රශ්නේ තියන්නේ මේකට බැංකුවේ නිලධාරියන්ට සම්බන්ධයි. නැත්තම් මේ මිනිස්සු එනකොට පේන්නද අවුරුදු 30ක් වයස අඩු කරලා. එතකොට මේගොල්ල මට තාම උත්තරයක් ආවේ නැහැ. 50 දශකයේ 60 දශකයේ ඉපදිච්ච අය 83ට මේක වෙනස් කරගත්තේ ඇයි? මේ සෙට් එක තමයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට සාර්ථක පිළිතුරක් දෙන්න පුළුවන් නම් මේක බුද්ධිමය ප්‍රශ්නයක්. ඔව් ඒක තමයි. IQ question එකක්. ඒ ප්‍රශ්නෙට සාර්ථක පිළිතුරක් දෙන්න පුළුවන් නම් මං අද මේ රටේ මහජනයාට ඉදිරිපත් කරන රුපියල් ලක්ෂයක තෑග්ගක්. ඔබ දෙනවා. ඔව්. ඇයි වෙනස් කළේ කියලා? ඇයි මේ ඇයට 50 ඉපදලා 83 අවුරුද්ද පාවිච්චි කරන්න සිද්ධ වුණේ කියන එක. ඒක රුපියල් ලක්ෂයක් දෙනවා. රුපියල් ලක්ෂයක තෑග්ගක්. එතකොට ඔබ මුළු ලංකාවට මේක විවෘත කරන තරහදිමක් නෑ, වයස් ප්‍රශ්නයක් නෑ, ලිංග ભેදයක් නෑ, ඕනම ආයතනයක වැඩ කරලා ප්‍රශ්නයක් නෑ. නෑ, මේකදී ඐඩෙන්ටි කාඩ් දෙපාර්තමේන්තුව ඇයටත් පාස්පෝර්ට් කන්තෝරුව ඇයටත් සහභාගී වෙන්න බෑ ඔවුන්ගේ ඥාතීන්ට. බෑ. බෑ. ඇයි? ඒගොල්ලෝ දන්නවා මේ රහස. ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දන්නවා මේ රහස. ඒ කියන්නේ ඐඩෙන්ටි කාඩ් එක ඇතුලේ පොලිස් මේ පාස්පෝර්ට් ඔෆිස් එක ඇතුලේ ඉන්න අය මේ සිස්ටම් එක දන්නවා. මේ සිස්ටම් එක දන්නවා. මේ 83 කලේ ඇයි කියලා දන්නවා. එතකොට ඒගොල්ලන්ට බුද්ධිමය ප්‍රශ්නයක් නෙමෙයි මේක. ටෙක්නිකල් ප්‍රශ්නයක්. ඒක ඒගොල්ලන්ට සිස්ටම් එකේද? ඒගොල්ලන්ට ප්‍රායෝගිකව මේ දත්ත දිහා බලනකොට ආව බ්‍රේන් වේව් එක. හරි දැන් වැඩ් බදු වංච දැන් ඔබ ලක්ෂයක් දෙනවා. හැබැයි ඐඩෙන්ටි කාඩ් ඔෆිස් එක ඇයට බෑ, පවුල වලට බෑ, පාස්පෝර්ට් ඔෆිස් එක ඇයට බෑ, පවුල වලට බෑ. පවුල වලට බෑ. බෑ. හරි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ හොර ඐඩෙන්ටි කාඩ් දැන් මට නිකන් දැනගන්න. දැන් මේක ඐඩෙන්ටි කාඩ් එක කියලා හිතන්නකෝ. දැන් මේක ගත්තා. මම මට ඕන නම්බර ටිකක් ගත්තා. මම ප්‍රෙස් එකකට ගියා. මම ප්‍රින්ට් කළා. මේක කරන්න මහ මොලයක් ඕනේ නෑ නේ. නෑ ඒක කරන්න මහ මොලයක් අවශ්‍ය නෑ. ඔබේ පින්තූරේ ගත්තා, මගේ පින්තූරේ ගත්තා, ෆොටෝස් මේ ස්ටුඩියෝ එකෙන් පින්තූරේ ගත්තා, ඇලෙව්වා. ඒක ලැමිනේට් කරක් කළා. දැන් මේ කරලා තියෙන වැඩබදු වංචා කරුවන්ට හදලා තියෙන ඒ වගේ પાස්පෝර්ට් එකක්ද? ඒ වගේ ඇඩෙන්ටි කාඩ්. අබැයි ඇඩෙන්ටි කාඩ් එකක්ද? ඒතර ඒක අරන් බැංකුවෙන් සල්ලි ගන්න සල්ලි ගන්නේ කොහමද? ඒක පොඩ්ඩක් කියන්න.
ඒ වගේ ඇඩෙන්ටි කඩයක් කියලා අපි දන්නේ කොහොමද? ජාතික හැඳුනුම්පත් කොමසාරේසන් CID එකට උත්තරය යවලා තියෙනවා මෙම හැඳුනුම්පත් අංක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඒවා නෙවෙයි කියලා. නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ හොරාට සහතිකයක් දීලා තියෙනවා උඹ හරියට වැඩේ කළා තියෙනවා කියලා හැඳුනුම්පත් කොමසාරේස්. You got my point? එවැනි ලිපියක් නිකුත් කරලා තියෙනවා. ඔය ලිපියක් ඒ කියන්නේ ඒ කියන්නේ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා නැහැ කියලා. නිකුත් ඒ කියන්නේ CID එක මේක අල්ලගත්තම CID එක පෙරලා අහනවා දෙපාර්තමේන්තුවෙන්. මේ වගේ ඉෂුව කරලා තියෙනවා. මේ අංක ටික යවලා අහනවා දෙපාර්තමේන්තුවෙන්. මේ අංක ඔබ විසින් නිකුත් කළ ඒවාද කියලා. ඒතර කොමසාරිස් උත්තර දෙනවා නැහැ අපි නිකුත් කළා නැහැ කියලා. තේරෙනවද? ඒතර මෙන්න බලන්න මම ගියසරේ ප්‍රෝග්‍රෑම් එකේ කිව්වා දවසකට 900ක් 1000ක් අතර සංඛ්‍යාවක් උපදිනකොට මේ අන්තිම ඉලක්කම් 4999 දක්වා ඉලක්කම් දෙන්න පුළුවන් කියලා. එතකොට 9999 1000ක් අඩු කරපම හැම දිනයකටම 8999ක් හොර ඇඩෙන්ටි කඩ හදන්න පුළුවන්. පේනවද මෙතන 83 29 50 424 ඒ කියන්නේ 1983 ඔක්තෝබර් මාසේ 21 වෙනිදා. තේරෙනවද? එතකොට ඔක්තෝබර් මාසේ 21 වෙනිදා අනිවාර්යයෙන්ම 1000ක් ඉපදිලා තියෙනවා. කොහමද මේ 424 ඉතුරු වෙන්නේ? මට කියන්න. පේරාද ඔබතුමාට මේ ඩෙන්ටි කඩ් ක්‍රමවේදයේ තියෙන වරද. ඒගොල්ලෝ අංක දීමේ වරද. අංක දීමේ වරදක්ද ඔබ කියන්නේ? අංක දීමේ වරද. ඊළඟට පේනවාද 83 ඒ ඔක්තෝබර් මාසේ 21 වෙනිදා ඉපදිච්ච අය 3 දෙනෙක්ම දාලා තියෙනවා. මෙයාට දාලා තියෙනවා 4504. මෙයාට දාලා තියෙනවා 0.480 84. ඒ එදා දවසේ අනිවාර්යයෙන්ම 1000ක් ඉපදුනා. හන්දේ ඔක්තෝබර් මාසේ සමහර 2000 3000ක් උපදින්න පුළුවන් මං ගියසරේ කිව්වේ අම්මලා ළමෙන් ඉස්කෝලේට දාගන්න ජනවාරි මාසේ උපත ගන්න ඒගොල්ලෝ ප්‍රෙග්නන්ට් වෙනවනේ කලින්. ඔව්. ඒ කියන්නේ සැලසුම් කළ ගැප් ගැනීම. ඔව්. එතන මෙන්න මෙතන තමයි වරද තියෙන්නේ. මොකද 424 අංකේ අනිවාර්යයෙන්ම 424ක් ඉපදිලා තියෙනවා. ඒගොල්ලෝ පිළිවෙලට 1 2 3 4 කියලා දුන්නා නම් 424 පිරෙන්නේ. ඒතර මොකද්ද අර මෙවැනි දිනයක් නැත කියලා කියන්නේ මොකද්ද? මෙවැනි දිනයක් නැහැ කියන්නේ 3 වෙනි අංකම 4 වෙනි අංකම වෙන්න බෑනේ. ඇයි? අවුරුද්දකට තියෙන්නේ දවස් 365යි. මෙතන තියෙන විදිහට නම් 424ක් තියෙන විදිහට දාලා තියෙනවා. මේ මේ තියෙන උපන්දින ටික නේ? මේ තියෙන උපන්දින ටික. ආ. ඔය ID කාඩ් ඔෆිස් එකේ මැද ගත්තේ? නෑ නෑ. ඒගොල්ලෝ නෑ කිව්වනේ. නෑ නෑ මේ ඩෙන්ටි කාඩ් ඒ කියන්නේ CID report එක තියෙනවනේ අපි ගාව. ඔව්. CID report එකෙන් අහනවා ඩෙන්ටි කාඩ් කොමසාරිස් කෙන් මේ අංක සත්‍ය වශයෙන් ඔබ ආයතනයෙන් නිකුත් කරලා. මේක මේ ඩෙන්ටි කාඩ් එක අරගෙන අපි රිවර්ස් ඉන්ජිනියරින් කරලා හොයාගත්තා මේ ඩෙන්ටි කාඩ් එක අනු උපන්දිනේ කවද්ද කියලා. මේ අපේ සොයාගැනීම. එතකොට මේ බලන්න මේ පිරිමියා දෙන්නේ කාන්තා ඉලක්කම් පාවිච්චි කරලා තියෙනවා. හය ඉලක්කම එන්නේ කාන්තාවට. ඔව්. හරි. වෙනස් දන්නේ නැහැ කැමරාවට. ඔව්. එතකොට මේ පිරිමි කෙනෙක් මේ කාන්තා ඩෙන්ටි කඩ් එකක් නම්බර් එකක් අරගෙන බැංකුවට account එක open කරන්න යනකොට බැංකුවේ නිලධාරියා මේක දරගෙන හිටියේ නැද්ද? එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් නෑ ඒක දැනගන්න අව හැකියාවක් නැහැ නේද? එච්චරම ඉන්නෝ කියනකම් දැන් ඔයයි මායි නීතිඥයෝ වැඩි දෙනෙක් දන්නවා තුන්වෙනි ඉලක්කම 500ට වැඩි නම් කාන්තාවක් 365න් 0.1 ඉඳන් 365න් ඉවරනවා නම් පිරිමියෙක්. ඔබ හිතන්නේ හැමෝම ගොඩක් අය දන්නවා කියලා ඒක? නෑ ඒක ප්‍රසිද්ධියේ ඩෙන්ටි කාඩ් දෙපාර්තමේන්තුව විසින් මහජනයාට ප්‍රකාශයටපත් කළ දෙයක් නෙමෙයිනේ. එතකොට අපිට හිතන්නේ අරක විතරයි උපන් දිනේ විතරයි 83 අනිත් ඒවා ඔව් ඉලක්කම. ඔව් එතන මේ 4 ඉලක්කම වෙන්න බෑ කියන එකත් මම හොයාගත්ත දෙයක් නේ. 4 කාගේද? ඒ කියන්නේ 3 වෙනි ඉලක්කම 4 ඉලක්කම 4 වෙන්න බෑ කියන එක. 4 වෙන්න බෑ කියන එක. ඔය ඒක අපි දරන්නේ හිටියේ නෑ. වාදනේ හිටියේ නෑ. ඔව් නෑ නෑ අපි දන්නේ. දැන් මෙතන බැංකුවේ නිලධාරීන් මේක දන්නේ නැත්තේ ඇයි? පොඩ්ඩක් අපි හැදිර කර යන්න. 83 කියන උපන් දිනය උපන් වර්ෂය 4 කියන එක කිසිසේත්ම 3 වෙනි ඉලක්කමක් ඩෙන්ටි කාඩ් එකේ වෙන්න බෑ. හරි. ඒතර කාන්තා පිරිම් අඳුරගන්නේ මොකෙන්ද? 3 වෙනි ඉලක්කම 5ට වැඩි නම් 500ට වැඩි නම් ඔව් සහ 800 5 නම් මේ ඒ කියන්නේ කාන්තාවක් නම් ඒ ඉක්ුත් වෙච්ච දින ගන්නට 500ක් එකතු කරනවා. ඔව් ඒ කියන්නේ නෑ දැන් 529 කියන්නේ එතකොට 529 කියන්නේ ජනවාරි මාසේ 29 ඉඳලා ඉපදිලා තියෙනවා. ඔය අපි කවුද යා මේ නෑ 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 මං කියන්නේ මේ මුල් දෙක නෙමෙයි. දැන් තුන්වෙනි එකෙන් නේද කා බලන්නේ. ඔව් මෙතන
विश्वास कर දන්නවා හෝ නැතා හෝ ප්‍රශ්නේ තියෙනවානේ ප්‍රශ්නේ මේකනේ නේද අපි හතර හතර ඩෙන්ටි කාඩ් දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ක්‍රමවේදය දැනුවත් කරන්න ඕන බැංකු සහ අදාළ ආයතන වලට රහසිගතව ප්‍රසිද්ධිය එතකොට දැන් මේ බැංකුවේ නිලධාරියා කියන්නේ මේ අංකේ අරන් ආපුවාම මට කවුරුත් කියලා තිබුණේ නැහැ නේ තුන්වෙනි ලක්කම හතරවෙනිකම වෙන්න බෑ කියලා ඒ නිසා මම ඕපන් කළා account ආසියාවේ එවකට වාර්තා වෙච්ච විශාලතම වංචාව තමයි වැඩබදු වංචාව අන්න ඉතින් ආසියාවේ විශාලම වංචාව වංචාව මේ මේ බිලියන 3.5ක නේ 3.5යි 7යි 7යි ඒතකොට ඒක කරන්න ප්‍රධානම පදනම වැටුනේ මේ හොර ඩෙන්ටි කාඩ් එක හදපු එකෙන් හොර ඩෙන්ටි කාඩ් හැදුවා බැංකුවේ සල්ලි ගත්තා මේ ඩෙන්ටි කාඩ් සිස්ටම් එක හරියට දෙවනා නම් කවදාකවත් මේ වංචාව කරන්න ගන්න හම්බෙන්නේ නැහැ එතකොට දැන් මේ අරගල අය සියලුම මාධ්‍ය දේශපාලනඥයන් සහ සියලුම ආයතන දේශපාලනඥයන්ට විතරයි වරද පටවන්නේ ඔරගම් කළා කියලා. එතකොට මේ බිලියන 3.5 යත ඔරගම් කළේ කවුද? ඔෆිසර්ස්ලා. නිලධාරීන්. නිලධාරීන් සහ අර මං ගියසරේ කිව්වේ යාඥාවෙන් සහ ඇදහිලි වලින් සමජාතීය කණ්ඩායමක් එකතු වෙලා. මේ 14 දෙනාම යාඥාවෙන් සහ ඇදහිලි වලින් සමජාතීය කණ්ඩායමක්. දේශපාලනඥයෝ විතරක් නෙමෙයි මෙතන බිලියන 3.5යි 7යි විදේශ සේවා නියුක්ති කාර්යාංශේ මට ඒකට සම්බන්ධතාවයක් තියෙන නිසා මම කියන්නේ බිලියන 1.5යි 4ක වංචාවක් කරලා තියෙනවා මොකද ඒ පුද්ගලික මාර්ගවලින් රැකියා සොයා ගන්න අයගේ අය විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙවනු ලබන රක්ෂණ ගාස්තුව වංචා කිරීම වගේ ඔව් නේ අපි ඒ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කළා කරා අපි කරා ඉන්ෂුරන්ස් එක කළා ඔව් ඒකේ තියෙන අලුත්ම වර්ෂන් එක මොකද්ද 2022 දී මේ වංචාව කොහොමද අලුත් ඇමතිවරයාවට පස්සේ පටන් ගත්තේ කවුද අලුත් ඇමතිවරයා අලුත් ඇමතිවරයා මනුෂ්‍ය නායකකාර ඒක දනුත් ඒ හොරකම යනවා දනුත් ඒ හොරකම ගජරාමයට යනවා ඒ මොකද්ද මම උසාවියේ නඩුවක් දාලා තියෙනවා ඒකට මොකද මේ හොරකම් කරපු මිනිස්සුන්ට ස්වර්ණ සම්මාන දුන්න මාර්තු මාසේ 14 වෙනි දැන් මගේ සාකච්ඡාවට ඇවිල්ලා කුවේට් වලින් මේ 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 අනාවරණය කළා ඔය ඉන්ෂුරන්ස් වංචාව කියන එක ඔබ කියන්නේ ඒ ඉන්ෂුරන්ස් නෙමෙයි එහෙනම් මේ මොකක්ද මේක අර ලියාපදිංචි ගාස්තුව තියෙනවා අනේ ඒකෙන් කරන වංචාව මොකද ස්වර්ණංශ සම්මාන දුන්නේ කාටද ඒ වංචාවෙන් ඔප්පු වෙලා මූල්‍ය අපරාධයකට වැරදිකාරයෙක් වෙච්ච කෙනෙක්ට ස්වර්ණ සම්මානයක් දුන්නා 2023 මාර්තු මාසේ 14 වෙනිදා කවුද මනුෂ්‍ය නායකකාර කවුද පුද්ගලයා පුද්ගලයාගේ නම ජෙස්මි කියලා දැන් එයාට විරුද්ධව මම නඩු දාලා තියෙනවා එයා මේ ඒජන්ට් කෙනෙක්ද ඒජන්ට් කෙනෙක් මේ ට්‍රම් මේ 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 ඒජන්සියක් තියෙන කෙනෙක් ඒජන්සියක් තියෙන කෙනෙක් වැරදිකරුවෙක් වෙලා තියෙන කෙනෙක් වැරදිකරුවෙක් වෙලා තියෙන ඔඩිටර් එතකොට දැන් මේ මේ ඉන්ෂුරන්ස් එකෙන් ගසා කෑම වෙන්නේ ලියාපදිංචි ගාස්තුවෙන් ලියාපදිංචි කොච්චරද ප්‍රමාණය ලියාපදිංචි ගාස්තුවෙන් කෙටියෙන් කියනවා නම් ඒජන්සියකින් රැකියාව දුන්නා රැකියා ලාභියා විසින් ගෙවන ලබන ලියාපදිංචි ගාස්තුවේ 70%ක් ඒජන්සියට ආපහු දෙනවා. හා හා. පුද්ගලික මාර්ගවලින් මොන පුතෙන් අයියා මල්ලි පිට රණින්දන් රස්සාවක් එවන යාට ඒජන්සියක් සම්බන්ධ නැහැ. නමුත් එයත් ගෙවන්න ඕනේ යම් කිසි මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාලයට රෙජිස්ට්‍රේෂන් ගාස්තුවට. ඒකෙන් 70%ක් ගෙවන්න කෙනෙක් නැහැ නේ ඒජන්සියක්. ඒ මුදල සම්පූර්ණයෙන්ම රජය තියාගන්න. හන්දද. තලතාතු ගෝරලයි මනුෂ්‍ය නානායකකාරයි 2015 ඉඳන් යහපාලන කාලේ ඉඳන් ඒගොල්ලෝ මේවට අවසර දුන්නා ඒජන්සි වලට පුද්ගලික මාර්ගයෙන් එන අය ඒගොල්ලන් ඒජන්සි යටතේ ලියාපදිංචි කළා 70% ගන්න. ඒතර තලතා ඇමති ඒ වෙනකොට මනුෂ්‍ය මනුෂ්‍ය රාජ්‍ය රාජ්‍ය ඇමති හෝ ඊට පල්ලෙහා උප ඇමති හරි කියමුකෝ. හරි. ඒතර මේ දෙන්නම එකතු වෙලා කළේ. මේ දෙන්න එකතු වෙලා තමයි කළේ. ඒතර කොහේ 70% සල්ලි? ඒක ඒජන්සි වලට ගන්න දුන්නා. ගන්න දීලා මේගොල්ලෝ යටින් ඉල්ලුව පගාව එක්කෙනෙක්ගේ මිලියන 20 ගාන ඒජන්සි වලින් ඔව් මංගාව ලිඛිත සාක්ෂි දෙනවා මම ඒක ගෙසර ඉදිරිපත් කළා ප්‍රෝග්‍රෑම් එකේ ලිඛිත ඔව් ඒක තමයි ඒ කියන්නේ මේ 70% ඒගොල්ලන්ට දීලා එතනින් ඒකෙන් ඒගොල්ලෝ මේ පගාව ගත්තා ඒ කියන්නේ ඇමතිවරු ඒතර විදේශ සේවා බියුරෝ එකත් මේකට සම්බන්ධයි බියුරෝ එකේ නිලධාරීන් සම්බන්ධයි බියුරෝ එකත් පගාව ගත්තා ඔව් ඒ කියන්නේ උදාහරණයක් විතර හිතන්නකෝ දැන් ඒජන්සි එකක් විදිහට ඔබට 70%ක් දෙනවා චෙක් එක මේ වෙනත ගන්න කියලා අවස්ථාවල වා දෙනවා යටින් ඔබ මිලියන 20ක් ඔබෙන් ගන්නවා අපල් ඈ
දැන් දනුත් මේක කරනවා දැන් කරන්නේ මේක මේ ඇල්ෆියාගේ සභාපති කරන්නේ කවුද නේ මං අද ඒ සංඛ්‍යාලේඛන ගෙනාවේ නැහැ මොකද මේ සාකච්ඡාව ඒකට අදාළ නැහැ නෑ නේ ඔව් ඇල්ෆියාගේ සභාපති කියන්නේ මේ මේ බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සි ආයතනය ආයතන සංගමේ සභාපති ෆරෝස් මරික්කා ඒ කියන්නේ මේ ඔහුනේ සභාපතිවරයා ඒතර ඔහු ඉන්නේ ඒජන්සි කරුවස මේ මේ වෙනුවෙන්නේ මේ වෙනුවෙන් කතා ඒතර ඔහු මොකද කරන්නේ එයා දැන් මේ මේ අයථා විදිහට මේ මුදල් උපයනා දිගටම 2022 එයා උපයලා තිනවා මිලියන මිලියන 60යි ගන්න. ඒ පුද්ගලයා තනියෙන්? ඔව්. මං ගාව සංඛ්‍යාලේඛන තිනවා අපි ඒක වෙන ප්‍රෝග්‍රෑම් එකක් කතා කරමු. හරි කමන්නේ අපි එතනින් කතා කරමු. හරි දැන් මගේ කතාව මේ අපි ඔතනින් අතන්ට ගියා. මේ પાස්පෝර්ට් හෝ අයිඩෙන්ටි කાર્ඩ් වංචාව සිදු කිරෙනකන් මේ බලධාරීන් බිලියන ගානක වංචාවක් වෙනකන් දැනන් හිටියේ නෑනේ ඇත්තටම. ඒ කියන්නේ වැඩපදු වංචාව වෙනතෙක් දැනන් සිටියේ නෑනේ. ඒක දැනගත්තේ මේක අහුණාට පස්සේනේ. एक दनगते ऑडिट के गवर्नमेंट ऑडिट के मे लिपिलेखन परीक्षा कन्नकोट ऑडिट करबु क्लार्क सखेहाव इधरीपत कल्ला लेटर हेड्स पीली बंद लेटर हेड्स पीली बंद सखेहाप मे आ दिगट मेक हरगन गिया लेटर हेड सखे शातम मे आठ अलग पुलवा ලෙටර් හෙඩ්ස් වල සැකය. ඔව් ලෙටර් හෙඩ් වල. ඒ කියන්නේ ලෙටර් හෙඩ් ඔක්කොම ක්‍රියේට් කරනවා බොරු ආයතන වලට. ආ එයාට මුලින්ම තේරුණා ඒක. එයාට බැලු වැල්මට තේරුණා මේවා මේ ක්‍රියේට් කරපු ලෙටර් හෙඩ්ස් කියලා. ඔව් ඔව්. සමහර විට සියලුම ලෙටර් හෙඩ් ෆොටෝෂොප් එකේ හරි පේජ් මේකේ හරි කොරල් ඩ්‍රෝ වල හදලා එකම ටෙක්ස්ට් එක තියෙනකොට එයාට සැකයක් එනවානේ. ඔව්. දැන් ආයතන 15ක් 20ක් එකම ටෙක්ස්ට් එක තියෙන විදිහට ලෙටර් හෙඩ්ස් හදලා තියෙනවා. ඔව්. ඒ ආපු සැකේ ඔස්සේ යනකොට තමයි බිලියන 3.5 අතක වංචාව හොයාගත්තේ. ඒ කියන්නේ එතකන් ඩෙන්ටි කાર્ඩ් ඔෆිස් එකක්වත් પાස්පෝර්ට් ඔෆිස් එකක්වත් දන්නේ නැහැ. ඩෙන්ටි කાર્ඩ් ඔෆිස් එකේ ඒ අවස්ථාවේදී සම්බන්ධ නැහැනේ. ආ. දැන් මේගොල්ලෝ වැට් බදු වංචාවේ සල්ලි ගන්න ඕනේ එලියට. ඔව්. එලියට ගන්න නම් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ සල්ලි ගවන්න ඔච්චර මුදල චෙක් එකක. චෙක් එක ගවන්නේ ආදායකයා ගිනුමට පමණයි. ඒතර ආදායක ගිනුමට පමණයි කියලා චෙක් එක ලියන්න නම් ඩෙන්ටි කાર્ඩ් එකක් අවශ්‍යයි. මොකද ආදායකයාගේ ගිනුමට පමණයි කියවම බැංකුව ඒ නමට account එකක් open කරලා තමයි අර චෙක් එක මාරු කරලා දෙන්නේ. ඒ සඳහා තමයි මේගොල්ලෝ හොර ඩෙන්ටි කાર્ඩ් හැදුවේ. ඔය ඒතර හොර ඩෙන්ටි කાર્ඩ් හැදීමේ හැකියාවක් නොතිබුණා නම් මේ අංක දීමේ හැකියාවක් නොතිබුණා නම් හොර ඩෙන්ටි කાર્ඩ් හැදීමේ පළවෙනි පළවෙනි අභියෝගය තමයි අංක. ඔබ කිය හරි. නමුත් මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කියන්නේ හොර ඩෙන්ටි කાર્ඩ් හදන්න පුළුවන් හිස්තැනක් තිබුණු නිසා තමයි රටේ හොර රින්ගුවේ. හරියට හරි. හරි හරි. දැන් ඔබතුමාට තේරුණා. ඒකනේ කතාව. හරි හරි. ඒ හිඩස තිබුණු හින්දා තමයි ඔය ඕන විදියට මේ මේ 424 ගෑනු පිරිමි මාරු කරන දැම්මා 350 දැම්මා. ඒක උනේ කියන එකනේ. ඔව්. ඒ ඒ මේ හොරාට හිස් සංඛ්‍යාවක් හොයාගන්න බැරි වුණාම එයාට එයා ෂුවර් එකට දන්නා තුන්වෙනි ඉලක්කම හතර වෙන්න බෑ කියලා සාලා හැදුවා. ආ ආ. තේරුණාද? බැංකුවට ගියාම බැංකුවේ නිලධාරියාට මේක පෙවුණත් එයාට නිල වශයෙන් චක්‍රලේඛෙන් දැනුම් දීලා නැති නිසා ඇයිඩෙන්ටි කાર્ඩ් එක සංයුතිය. ඔව්. එයා මොකද ගලේ අරකට account එක open කළා. එතකොට මේ සල්ලි බෙදලා යන්න ඕනේ බැංකුවල මැනේජර්. ඔව් දැන් හිතන්නකෝ මගේ ප්‍රශ්නය හරි හොරා කන්න ඕන විදිහේ සිස්ටම් එකක් රටේ තිබුණා. ඒක හිතලා හිතලා කරපු දෙයක් වෙන්න බෑනේ. තාමත් තියෙනවා. තවත් තියෙනවා. තවත් තියෙනවා. ඒ කියන්නේ මේ ඩෙන්ටි කાર્ඩ් වල සංගතිය වෙනස් කරලා නැහැ නේද? ඒ කියන්නේ ඔබ වගේ හොඳ මොලයක් ඇතුව මේක ස්ටඩි කරලා විමර්ශනය කරලා සියලු රිපෝට් අරන් ඔක්කොම කරපු මිනිස්සෙට මං මට මේක කියන්නකෝ ඔබ ඔබට පුළුවන් ද අහුවෙන්නේ නැතුව කිසිම ආකාර කොහෙවත් අහුවෙන්නේ නැතුව මෙච්චර මේක ඔබ ඇත්ත සරලව කියමු අමුසිංහනේ ඔබ මේක කාලානේ තියෙන්නේ මේ සබ්ජෙක්ට් එක හරිද? ඔබට පුළුවන් අහුවෙන්නේ නැතුව හරි ඩෙන්ටි කાર્ඩ් නම්බර් එකක් හදන්න. බෑ. ඇයි? මොකද මේ සිස්ටම් ඔක්කොම දන්නවනේ කාන්තා පිටි ඔක්කොම දන්නවනේ ගොඩක් හින්දුම ඒකට ඒකට උත්තර දුනොත් අර රුපියල් ලක්ෂය තෑගි මට දෙන්න බෑ මට හදන්න බෑ උත්තරේපා උත්තරේපා මං අහන්නේ පුළුවන්ද කියලා මට බෑ හදන්න ඇයි හදන්න බැරි හදන්න බැරි රිපීට් වෙන්නේ නැති නම්බරයක් වෙන්න ඕන ආන්නේ ඒතර රිපීට් වෙන්නේ නැති නම්බරේ කොහෙන්ද හොයාගන්න පුළුවන් ඒක පුළුවන් ඩෙන්ටි කાર્ඩ් දෙපාර්තමේන්තුවෙන් විතරයි ඊළඟට પાස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් පුළුවන්ද પાස්පෝර්ට් දෙපාර්තමේන්තුවට පුළුවන් ඒගොල්ලන්ගේ software එකෙන් බලන්න නිකුත් කරලා තියෙන සියලුම ආයතන නෑ ඒක නෙමෙයි මගේ ප්‍රශ්නය බිලියන දැන් CIT එක identity card office එකෙන් අහනකොට මේකව ඕගොල්ලෝ නිකුත් කරාද කියලා බඩබදු වංචා කරුවන්ගෙන් ඒගොල්ලෝ ලියුමක් එවනවා නෑ අපි issue කරලා නෑ not issued කියලා එතකොට රටේ වංචා වෙලා ඉවරයිනේ වංචා වෙලා ඉවරයි එතකොට එතන තමයි වරද තියෙන්නේ. ඉතින් ඒකනේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වැදගත්කම අපි ඒක නවත්ත ගන්න ඕනේ. දැන් ඔබ කියනවා තාමත් හොර ඩෙන්ටි කાર્ඩ් හදන්න පුළුවන්. තාමත් ඒ ඩෙන්ටි කાર્ඩ් එක අරන් ගිහලා પાස්පෝර්ට් එක හදන්න පුළුවන්. ඉතින් රට සේෆ් නෑනේ. මොකද හේතුව අපි හිතුව මේ 83 ඔක්තෝබර් මාසේ 21 වෙනිදාට අනුක්‍රමිකව ඒගොල්ලෝ 1 2 3 4 5 6 7 8 කියලා දාලා සීල් එකක් දාලා නැහැ මෙතනින් එහාට ඉපදිච්ච මිනිස්සු ඔක්තෝබර් මාසේ 21 ඉවරයි 83 මෙතනින් එහාට නම්බර් දෙන්නේ නැහැ කියලා.
නිකුත් කරපු සියලුම ඩෙන්ටි කාඩ් වල අංක ටික තියෙන්නේ දෙපාර්තමේන්තුව ඇතුළේ. දැන් මම මේක දැන් හිතන්නකෝ මම 83 29 54 50 4 කියන ඩෙන්ටි කාඩ් නම්බර් එක හදනවා. එතකොට මම මේක චෙක් කරගන්න ඕනේ ඩෙන්ටි කාඩ් ඔෆිස් එකේ මේ අංකේ ඉෂුව කරලාද නැද්ද කියලා. එතකොට මම ඒක ඉෂුව කරන්න වෙන්නේ ඇතුළේ. අහගන්න වෙන්නේ ඇතුළේ. ඇතුළේ සහයෝගය නැතුව කරන්න බෑ. ඇතුළේ සහයෝගය නැතුව කරන්න බෑ. එතකොට මීට කලින් ඩෙන්ටි කාඩ් කමිෂනර් ජෙනරල් කෙනෙක් සිරගත වුණානේ? සිරගත වුණා. යාගේ නම විජේ රණසිංහ මගේ ඩෙන්ටි කාඩ් එක මගේ තියෙන්නේ තියා තමයි අසංකල තියෙන්නේ අසංකල තියෙන්නේ යා දැන් මට තියෙන ප්‍රශ්නේ මේ රටේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට ඩෙන්ටි කාඩ් කොමසාරිස්ට් සහ පාස්පෝර්ට් කොමසාරිස්ට් විරුද්ධව නඩු දාන්න මට තියෙන තව එකක් අඩුවක් සපුරා ගන්න දැන් මේ අංක රාවය පත්‍රයේ නිසා මම හොයාගෙන රාවය පත්‍රෙත් විශ්වාස කළ නොහැකි නිසා මම මේ අංක පිළිබඳ CID වාර්තාව සොයාගත්ත සොයාගෙන ඩෙන්ටි කාඩ් කොමසාරිස් විසින් CID එකට යපු රිප්ලයි එකක් මම සාගත්තා. ඒ සවාගෙන මම නිශ්චය කරගත්තා මේ අංක තමයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඊළඟට දන්නවා මේ විජේ රණසිංහ කියන පුද්ගලයා මෙයා හැදුවා හොර ඩෙන්ටි කාඩ් LTTE එකට. හදලා පිටලහන්දියේ බෝම්බෙත් ඊළඟට සරත් ෆොන්සේකාට තිබ්බ බෝම්බෙත් ඒ දෙකම තිබ්බේ විජේ රණසිංහ විසින් නිකුත් කරපු හොර ඩෙන්ටි කාඩ්. ඒ කියන්නේ සල්ලි වලට. සල්ලි වලට. ඒතර මේ වගේ මේ හොරෙන් මේ එළියෙන් නෙමෙයි ඇතුළෙන්ම හදපු එක. ඇතුළෙන්ම හදපු එක. ඕ. තේරෙනවද? මොකද එයාට ඩේටාබේස් එක තියෙනවා. එයාට මොකද තමන්ගේම කම්පැනියනේ. ආ. ඉතින් අංක හිස් අංක තියෙනවනේ දාලා හදන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙයාව අල්ලගෙන CID එකෙන් ප්‍රශ්න කරන්න යනකොට අත්අඩංගුවට ගන්න යනකොට මේ රටේ හිටියා අග්‍රවිනිශ්චයකාරයෙක් ඉතාම දූෂිත සරත් නන්ද සිල්වා කියලා දැන් පෙන්ෂන් ගිහිල්ලා. එයා ගාවට ගිහිල්ලා ඕඩර් එකක් ගත්තා මෙයාවත් අරන්ගොඩ ගන්න එපා කියලා. එතකොට CID එකට ප්‍රශ්න කරලා හිටන් නඩු පැවරීමේ නොහැකියාවක් ආවා. ඊට පස්සේ එයා මැරුණා. එයාගේ ගෙවල් තියෙන්නේ ගම්පහ පැත්තේ. දැන් මගේ ඊළඟ අභියෝගය තමයි මේ විජේ රණසිංහ පාවිච්චි කරපු ඩෙන්ටි කාඩ් නම්බර්ස් ටික මොනවද LTTE එකට දුන්නේ? ඒක මට සොයා ගන්න ඕනේ. නමුත් මේ කඩුල්ල මම සෑහෙන මුදලක් වියදම් කළා මගේ තියෙන ආදර ගවේෂණාත්මක කුතුහලය නිසා. අනේ මම මේක හොයාගෙන ගිහලා නිශ්චය කරගත්තා. මේවා හෙවිමෙන් ඔබට ලැබෙන්නේ මොනවද? ඔබ ඉන්නේ වෙනම ට්‍රේඩ් එකක. නේ මෙහෙමනේ. චමුදිත මේක රිස්කියක් අනුතර නෙමෙයිද? නේ 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 වා මේක හඳගෝ එයයි මායි අදරයට දවල්ට කන බත් කවුද නිෂ්පාදනය කළේ මේ රටේ? ඔයයි මායි සම්බන්ධ වුණාද?
අපි මේ වාචාල වගේ කතා කරලා හිටන් ගිහිල්ලා බත් කනවා මිසක් බත් නිෂ්පාදනය කියලා අම්පාර ඉන්න ගොවියෙක්. එතකොට ඒ කන බත් ඇටේ වෙනුවෙන් මට සමාජයේ මේ වගකීමක් තියෙනවා. තේරෙනවද? බද සමස්ත සමාජයේ එකතු වෙලා නීතියක් හදලා තියෙනවා හොරකම් කරන්න බෑ කන්නට. ඔබ මේ ගන්න අනතුරක් රිස්ක් එකක් අවදානමක්. ඒකයි මම අහන්නේ. ජීවිත අවදානමක්. එක්දසසේ 71 මම ගත්ත ජීවිතාවදාන මම JVP එකත් එක්ක. ඒ කියන්නේ ඒ අවුරුද්දේ තමයි හරියටම අප්‍රේල් මාසෙ මට ඇඩ්වාන්ස් ලෙවල් ලියන්න තිබුණේ. තේරුණාද? ඒ අවදානම අරගෙන අපේ ජානවලම තියෙනවා මේ සමාජය වෙනුවෙන් සේවය කිරීමේ අවශ්‍යතාවය. තේරුණාද? ඒතර මේ පාර්ලිමේන්තුවෙන් හදලා තියෙන නීති නිසා කිසි කෙනෙක්ට බඩගිනිනුනාට හොරකම් කරන්න බෑ. තේරුණාද? මිනිස්යා සහ සත්වයා අතර වෙනස එන්නේ අපට කුණු කෑමට තියෙන නොහැකියාව. අපිට කුණු කන්න පුළුවන් නම් वाट कार पोलिसी उरगेवा नीति उन्नी को निदाग मनुष्य कुनुकिया समाजगत शाम इपदी शाम मनुष्य समाज में युतक मतन मे दीवा ඒ අභිප්‍රේරණය නිසා තේරෙනවා අභ්‍යන්තරයෙන් ඇති වෙලා තියෙන ඒ අභිප්‍රේරණය නිසා තමයි අපි මේ දේවල් කරන්න ජීවිතේ දැන් පාස් මේ මේ චීන ජාතිකයෙක් ලංකාවට එනවා මේ ඊයේ පෙරේදා ඔහු එයාපෝට් එකෙන් අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා ලියුමක් දෙනවා ආගමන විගමන කන්ට්‍රෝල් ජෙනරල්ට කන්ට්‍රෝල් ජෙනරල් ඇතුළට ගන්නවා ටිරාල් අලස් චෙක් කරන වාසනාවට චෙක් කරපු එකේ වාසනාවට මේ පුද්ගලයා චීනයට අවශ්‍ය කරන වරෙන්තු කරුවෙක් මද්රවෙ චෝදනා වලට ලක් වෙච්ච මොව ලංකාවෙන් පිටමං කරනවා එතකොට පිටමං කරාම තොරතුරක තියෙනවා ලංකාවෙන් ගියපු සිකියුරිටි ටීම් එකට ඒ රටේ අය රටෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් දුන්නලු මෙයා අල්ලලාගෙන දුන්නට උඹලා කරේ ලොකු උදව්වක් කියන එක හරිද එතකොට මේ සිස්ටම්ස් ඉන්ටර්කනෙක්ටඩ් නැද්ද ඇමතිවරයා දැන් එනකොට ඇමතිවරයා අපි ආවොත් නම් අපි පාස්පෝර්ට් එක දෙනවා ඉමිග්‍රේෂන් එකේ ස්කෑන් කරනවා මූණ බලනවා දත්ත බලනවා කම්පියුටර් එකත් එක්ක සංසන්දනය කරනවා අයි ඉමිග්‍රේෂන් කන්ට්‍රෝල්ට කතා කරන්න දෙයක් නැහැ වළංගු ડોකියුමන්ට් එකක් තියෙනවා නම් ඉමිග්‍රේෂන් කන්ට්‍රෝල් මොකටද මේ මේ පුද්ගලයා ඇතුළට ගන්න ඇමති ගලියුම් එකට ඒ කියන්නේ මේවා කනෙක් මේවා තම තමන්ට ඕන විදිහට මැනුවල් ද කරන්නේ ඇමති ගලියුම්ෙන් එළිය ඇතුළට ගත්ත එක වැරදි ඇමති ලියුමක් නිකුත් කිරීමත් වැරදි දිනද ලියුම මොකද බලලා තියෙන ලියුම මොකද ඉමිග්‍රේෂන් එකේ තියෙන දත්ත සහ ඡායාරූප අනුව ඉමිග්‍රේෂන් එකේ මේ પાස්පෝර්ට් එක හොර પાස්පෝර්ට් එකක් කියලා හොයාගත්තා කොහොමද પાස්පෝර්ට් දෙකක් තියෙනවලු චීන ජාතිකයෙක්ට එහෙම තියාගන්න බෑ කියලා එකනේ කියන්නේ චෝදනාව කිසි කෙනෙක්ට බෑ ලෝකේ પાස්පෝර්ට් कंप्यूटराइज නැතින යම් කිසි සිස්ටම් එකක් තියෙනවා ඒක පිළිබඳ අපිට අවබෝධයක් නැහැ ඒ නිසා නේ ඉමිග්‍රේෂන් එක යවල්ල ගත්තේ ඔව් තේරෙනවද යම් කිසි එක්කෝ එයා කලින් ඇවිල්ලා හිටන් අපේ ඇංගිලිසල් ගොන්නම් ගන්නෙ නැහැ කලින් ඇවිල්ලා පාවිච්චි කරපු પાස්පෝර්ට් එකක් හෝ යම් කිසි මොකද කලින් වරක් හෝ ලංකාවට ආවා නම් එයා පිළිබඳ ඉමිග්‍රේෂන් එකේ දොරතුරු තියෙනවා පරිගණකයේ ඇතුලේ මොකද රටට ඇතුල් වෙච්ච එක ඩේටාබේස් එකේ ඒතර එයා මේ අවස්ථාවේදී පාවිච්චි කළේ වෙනත් රටක ඩෙන්ටි කාඩ් එකක් ඒතර ඒක සංසන්දනය වෙන්නේ නැහැ මොකද වෙන අංකයක් නේ තියෙන්නේ සමහරට යාගාව තිබුණු දෙවනි પાස්පෝර්ට් එකෙන් චීන પાස්පෝර්ට් එකෙන් එයාව අහුවෙන්න ඇති. හරි. අපි අවසන් කරමු. මට කියන්න ඔබ තවදුරටත් ඔබ කියනවා ලංකාවේ ඇඩෙන්ටි කාඩ් එක ඉෂුව කරන එකත් પાස්පෝර්ට් එක ඉෂුව කරන එකත් ආරක්ෂිත නැහැ කියලා. ආරක්ෂිත නැහැ. සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ හරි වැඩකාරයෙක්ට ඇතුලෙන් දෙන්නෙක් අල්ලගත්තොත් ආපහු හොර එකක් හදන්න පුළුවන්. හදන්න පුළුවන්. ඒක තාම තියෙනවා. ඒක තාම. ඒක දැන් ඔන්ලයින් කරා කිව්වට මේ තැන් තැන් වලින් ඇප්ලයි කරලා දැන් ඔය වංචනික කටයුතු අනාවරණය කරන්නේ. ඕකේ ඕකේ ලොකුම අස්පන්දුම නෙමෙයි ඇංගිලි සලකුණු ගන්න එක. දැන් ඇංගිලි සලකුණු කොහෙද චෙක් වෙන්නේ වාගේ වාගේ ප්‍රිඩටර් එනකොට ඇංගිලි සලකුණු චෙක් කළාද වාගේ? ඇංගිලි සලකුණු නෑ චෙක් වෙන්නේ නැති ලංකාව විතරයි. අනිත් රටවල චෙක් කරනවා. නෑ වාගේ ඇංගිලි සලකුණු ලංකාවේ ගත්තට පස්සේ ලංකාවේ ඩේටාබේස් එක ඉන්ටග්‍රේට් කරලා නෑ පිටරටත් එක්ක. තේරෙනවද? අනිත් රටවල චෙක් වෙන්නේ ඔයා ඒ අවස්ථාවේදී දීපු ඇංගිලි සලකුණු ඔයා ඊට කලින් පැමිණලා තියෙනවනේ ඒකත් එක්ක චෙක්. ඔව් එතකොට අපි දැන් ඇංගිලි සලකුණු දෙන්නේ නැහැ પાස්පෝර්ට් එකට පාදශ ලේකම් කරාට මම යන්නේ නැහැ. ඒක හොරෙක් ගන්න කොහොමද? කාටද දෙන්නේ? හොරාටම දෙන්නේ දෙන්නේ. හොරාටම දෙන්නේ කොහොමද? පාදශ ලේකම් කරාට කියලා ඇංගිලි තියන්න ඕනේ. ඉතින් ලේකම් කාර්යාලයේ කියන ස්ථානෙන් ඒක තිබ්බට ඒක යන්නේ ඩේටාබේස් එක ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකටනේ. වෙන කෙනෙක්ට බලන්න බෑනේ. ඒගොල්ලෝ කොහොමවත් චෙක් කරන්නෙත් නැහනේ. ඒක මේ ජේපී ඉවත් කිරීම සඳහා ජේපී විතරක් නෙමෙයි අද සමාජයේ වැදගත් පුද්ගලයෙක්
තව පුද්ගලයෙක්ව සහතික කරන්න ඕනේ. මෙයා මං වසර මෙච්චර අඳුරනා. මෙයා මේ හවලා තමයි. එහෙම නෑනේ. ඒක ඉවත් කළා. ඒවා සල්ලි වලටත් උනානේ. අපි දන්නවනේ પાස්පෝර්ට් ඔෆිස් එක ඉස්සරහ. ඒ සල්ලි වලට වෙන එක වෙනම කරේ. නමුත් මේ සමස්ත ක්‍රියාවලියනේ විහාරාධිපතිවරුන්ට, දොස්තරවරුන්ට, කොමිෂන්ලත් හමුදා නිලධාරීන්ට, ස්කූල් ප්‍රින්සිපල්ස්ලට, නීතිඥවරුන්ට සහ ජේපී වරුන්ට අවසරය දීලා තිබුණා. ඒ අවසරේ සම්පූර්ණයෙන්ම අයින් කළා. අයින් කරනකොට ලංකාදීප පත්‍රයේ කතෘවාක්‍යයක් ලිව්වා මේ දූෂිත කවුද මේ සමාජ විශ්වකාරයා මේ ක්‍රියාවලියෙන් අයින් කරපේක හරි ෂොක් කියලා. නැවත ඒගොල්ලන් තේරෙන්නේ මේක රහස මොකද්ද කියලා. ඒගොල්ලෝ අයින් කරන ගමන් ඒ වෙනුවට ආදේශකයක් දැම්මේ නැහැ. මම දැන් මේ වත් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙද්දී එක පුද්ගලයෙක් ආවා මේක ලස්සන කතාවක් අහගන්න. පුද්ගලයෙක් ආවා සර් මට බෙඩරඩ රස්සාවක් ඕනේ. මගේ වයස 65යි. මං කොහේ 65 නිසා මට වඩ රස්සාවක් දෙන්න බෑ. සුමාන දෙහිකින් මෙහා එනවා මංගාවට හිනාවක් දාගෙන. සර් මං අවුරුදු 45ක් දාලා પાස්පෝට් එකක් හදාගත්තා. කොයි කාලේද කතාවක්ද ඔය කියන්නේ? ඉන්නකෝ. මම දන්නේ මං අත් එක ප්‍රෝග්‍රෑම් එකක් කළාට පස්සේ. ඉන්න මේ කතාව කියනක. 45ක් වයස අඩු කරලා හදාගත්තා. මං ගාව කොහොමද හදාගත්තේ? මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා මාමගේ පුතා. එයා මං වගේමයි මෝන. මං එයාගේ ඩෙන්ටි කාඩ් එක අරගෙන ගියා પાස්පෝට් එකට පින්තූර ගන්න ස්ථානෙකට. ගිහිල්ලා හිටන් මේ ඩෙන්ටි කාඩ් එකේ ඒගොල්ලෝ මොකුත් බලන්නේ නැහැ. මගේ ෆොටෝ එක අරගෙන මගේ මස්සිනාගේ නම දාලා ඩෙන්ටි කාඩ් දෙපාර්තමේන්තුවට යවුවා. ඉන්ටර්නෙට් එකේ යවන්නේ ඊමේල් එක හරහා. ඊට පස්සේ මම ඇප්ලිකේෂන් එක පුරවගෙන මගේ මස්සිනාගේ ඩෙන්ටි කාඩ් එකත් අරගෙන මම ගියා දෙපාර්තමේන්තුවට. ගියාම මගේ ඇඟිලි සලකුණු අරගෙන මගේ මස්සිනාගේ නමට මගේ ෆොටෝ එකට මට දැන් දුන්නා මේ තියෙන්නේ પાස්පෝට් එක කියලා මට පෙන්නුවා. පෙන්නුවාට පස්සේ මම එයාගෙන් ඇහුවා දැන් ඔයා අවුරුදු 65 30 ඔයාගේ පළපුරුද්දට සාතික තියෙන ඔයාගේ කලින් නමේ. ඔව්. ඇත්තනේ? ඔව්. දැන් 45 එක්කෙනාගේ මේ නමෙන් ඔයාට සාතික මොකුත් නැහැ. මම කොහොමද ඔයාට රස්සාවල් දෙන්නේ? ඔව්. අයිටි කාඩ් විතරයි තියෙන්නේ. එතකොට තමයි මිනිස්සුන්ට තරුපේ උනේ. තේරුණාද? ඔව් ඒකනේ. හැබැයි මම ඒ අවස්ථාව වෙනකොට එයාගේ සියලුම ලේඛනවල ස්කෑන් කරුම් පිටපත් ගත්තා. එතන මෙතන තියෙන්නේ මේ පුද්ගලයා කරපු වරද නෙමෙයි. මේ පුද්ගලයා කවුද කියලා මට හෙළිදරව් කරන්න අවශ්‍ය නැහැ. මේ සිස්ටම් එකෙන් පැනීමේ හැකියාව. ඒ හැකියාව තියෙන ඉඳන් හොරු බිහි වෙන්නේ. එතකොට ඩෙන්ටි කාඩ් දෙපාර්තමේන්තුවේ කොයි කාලේ කතාවද කිව්වේ? මේ පොතක ප්‍රෝග්‍රෑම් එක කරපු අවුරුද්දක් නැහනේ. අවුරුද්දක් නැහැ. අවුරුද්දක් නැහැ. අවුරුද්දක් නැහැ. එතකොට ඒ වගේ විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ පයින්ද. තේරුණාද? ඒ පයින්ද තියෙන්නේ තුන්වෙනි පාර්ශවයක් විසින් මේක සහතික නොකිරීම නිසා. මං කිව්වේ ඇමරිකාවේ પાස්පෝට් එක ගන්නකොට પાස්පෝට් ඒජන්ට් ගාවට යන්න ඕනේ. ඒජන්ට් කියලා කියන්නේ පෝස්ට් ඔෆිස් එක. හොඳේ. ගවර්න්මන්ට් පෝස්ට් ඔෆිස් එක. ඒ ඇප්ලිකේෂන් එකම තියෙන අස්සම් කරන්න තහනම් ඒ ගෙදරදී. එයා ඉස්සරහා ගිහිල්ලා ඉතින් හඳුනා ගැනීම අරගෙන අස්සම් කරා. ඔබ ඊටාම ප්‍රබල අනාවරණයක් අද දවසේ සිදු කළේ පළමු අනාවරණයේ එපිසෝඩ් 2 දෙවෙනි කොටස මේ. හරි. දැන් අවස්ථාව තිබෙනවා අදාළ බලධාරීන්ට මේකට උත්තර දෙන එක. විජය උඳු පිටිය කිව්වේ ඇත්තද? බොරුද? ඔබ ලෑස්තිනේ ලක්ෂ්‍ය කතාව පැත්තකින් තියමු. අභියෝගය කෙසේ වෙතත් ඔබ විවාදයකටවත් ලෑස්තිනේ? මම අභියෝග කරනවා ඔය කිසිම කොමසාරිස් කෙනෙක් මාත් එක්ක තර්ක කරන්න එන්නේ නැහැ කියලා. ෂුවර්ද ඒක? කැමති නම් එන්න මාත් එක්ක. අපි අවස්ථාව දෙනවා. අපි අවස්ථාව දීලා තියෙන්නේ ඔහුත් අභියෝග කරනවා. මම අභියෝගයක් කරන්නේ නැහැ. මම ඉල්ලීමක් කරනවා. එන්න ඕන අවස්ථාවක අවස්ථාව ලබා ගන්න. කෙලින්ම අවස්ථාව දෙනවා. රට විරුපදනමේ සභාපති විජය උඳුපිටිය මහතාගේ බරපතල අනාවරණයට අපි අවස්ථාව දුන්නේ. බොහොම ස්තුතියි. Thank you.